සුබ දවසක් සියලුම දෙනාට. අපි මේවනකොට 2015 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් ඉන්නවා. සාමාන්‍ය දැනීම කොටසට අදාළව ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අතරින්. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ දන්නවා අපි සාකච්ඡා කළ මේවනකොට අවසන් කරලා තියෙනවා සාමාන්‍ය දැනීම කොටසේ MCQ ප්‍රශ්න. එහෙම නැත්නම් කෙටි පිළිතුරු තෝරන්න තියෙන ප්‍රශ්න අතරින් ප්‍රශ්න 30 සහ ඔයගොල්ලෝ දන්නවා සියලු ප්‍රශ්න 50ක් තියෙන නිසා GK කොටසේ තව ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ ප්‍රශ්න 20 කෙටි පිළිතුරු සපයන තමයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම ආරම්භ කරන්නේ ඒ කෙටි පිළිතුරු සපයන තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන්න. ඒ වගේම මම මතක් කරනවා මේකට අදාළ IQ කොටසේ ප්‍රශ්න 50 අපි සාකච්ඡා කරලා channel එකට දාලා තියෙනවා. ඉතින් ඒකත් බලලා මේකත් බලලා ඔයා හොඳින් සූදානම් වෙන්න. මොකද මේක ලංකාවේ තියෙන ඉතාමත්ම තරගකාරී විභාගයක්. ගොඩක් දරුවන් ගොඩාක් වෙහෙස මහන්සි වෙලා පාස් වෙන්න උත්සාහ කරන විභාගයක්. ඒ තරගකාරී බව හැමතිස්සෙම ඇඟේ තියාගන්න ඕන, හිතේ තියාගන්න ඕන, ඔළුවේ තියාගන්න ඕන. ඒකත් එක්කම ඒක මොටිවේෂන් එකක් කරගෙන ඔයා වැඩ කරන්නත් ඕන. හරි දරුවන්, එහෙනම් අපි ආරම්භ කරනවා. මේකේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද යොමු වෙන්නේ කියන එක බලමු අපි. ඒ වගේම තමයි පුංචි ඉල්ලීමක් තිබුණා මේ ඉංග්‍රීසි මීඩියම් කරන අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට ඉංග්‍රීසි පැහැදිලි කිරීමක් කරන්න කියන එක. ඒකට අපි අහුම්කම් දෙනවා. අහුම්කම් දුන්න ඉනක 2017 මේ පේපර්ස් වීඩියෝ අපි භාෂා දෙකම භාවිතා කරනවා අත්‍යවශ්‍ය තැන්වලදී පමණක්. ඒ වගේම තමයි තවත් ඉල්ලීමක් තිබුණා GK විවරණ ටිකක් දිග වැඩි මතක තියාගන්න කරුණු කාරණා එකතු වෙනවා වැඩි කියලා. නමුත් දරුවනේ ඒක ඔබ තේරුම් තෝරා බේරා ගත යුතුයි. මොකද සමහර දරුවෙක්ට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. සමහර දරුවෙක්ට ප්‍රශ්න කියව උත්තරේ දැනගෙන ඊනඟ ප්‍රශ්නෙට යන්නව නම් විවරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඉතින් ඔයාලට මේ වෙන ක්‍රමයක් උනත් භාවිතා කරන්න පුළුවන්. මිලදී ගත පොත්පත්වල ගොඩාක් මේ වගේ ප්‍රශ්න තියෙනවා. සාප්පු වල තියෙන සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍රවල. නමුත් නිවැරදි සාමාන්‍ය දැනීම් විවරණයක් කියලා කියන්නේ හැම ප්‍රශ්නයකටම දීලා තියෙන පිළිතුර ගැන දැනගන්නවා වගේම තවත් යම් දෙයක් එකතු කරන්න ඔයාට තියෙන හැකියාව මත තමයි ඔයාගේ සාමාන්‍ය දැනීමේ පෝෂණය කියන එක ඔයා කොයිතරම් දුරට සාමාන්‍ය දැනීම තුළ පරතරට ගිහින් තියෙනවද කියන එක පැහැදිලි වෙන්නේ. ඒ මතක් කිරීමත් එක්කම අපි බලමු සිව්වතාවක් වෙනට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික දේශපාලඥයා කවරෙක්ද ප්‍රශ්නය 2015 ප්‍රශ්න පත්‍රයේ. එතකොට සිව්වතාවක් මිනට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ එකම ශ්‍රී ලංක දේශපාලඥයා කවුද කියලා 2015දී අහන්න පුළුවන්. හැබැයි දැන් නම් ඒක අහන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා ඒකට හේතුව මොකක්ද කියන එක. 2015ට අනුව නම් අතිගරු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒ කාලේ අග්‍රාමාත්‍යවරයා, තමයි පළවෙනිම ශ්‍රී ලංක දේශපාලඥයා සිව්වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණ. වර්තමානකොට එතුමා ජනාධිපති අග්‍රාමාත්‍ය ශ්‍රේණියේ එතුමා කී වතාවක් අග්‍රාමාත්‍ය ධුරේ දුර කාලනෝ සලකම් බලනකොට 6 වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට එතුමා පත් වෙලා තියෙනවා. සහ අනාගතයේ පත් වෙයිද පත් නොවී තියේද කියලා අපිට කියන්නත් බෑ. ඒ නිසා අපි දේශපාලනේ කතා කරන උන හරියට දිනේට 2022 අපි මේ කතා කරන දිනේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය දුර කාල අනුව ගත්තොත් දුර කාල 6කට දුර කාල පත් වෙලා තියෙනවා. එතකොට සිව්වතාවක් පත් වෙච්ච අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. ඒ තමයි ඉල්ලාස්සුණු ලංකා අග්‍රාමාත්‍ය ශ්‍රේණි ඉල්ලාස්සුණු අග්‍රාමාත්‍යවරුන්ගේ දෙවැනි තැන ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි සිව්වතාවක් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙච්ච ලාංකික දේශපාලඥයා බවට පත් වෙන්නේ. ඉතින් අග්‍රාමාත්‍ය ශ්‍රේණිය ගැන ගොඩාක් දේවල් හොඳ දැනුමක් අවශ්‍යයි ලෝ එක්සෑම් එකට වගේම අනිකුත් තරගකාරී විභාගයකට. ඉතින් ඒ සඳහා උදව්වක් විදිහට අපි MyGK book series එකේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ගැන එතෙක් මෙතෙක් අහලා තියෙන සහ අහන්න පුළුවන් ප්‍රශ්න ගණනාවක් දක්වලා තියෙන වීඩියෝ දෙකක් හෝ තුනක් කරහා ඒක අනිවාර්යෙන් බලන්න. බලලා පුංචි දැනුමක් ගන්න ඒ වෙලාවේ කටපාඩම් කරන්න යන්න එපා. කීප වතාවක් ඔයා ඒක බැලුවොත් ඔයාට කිසියම් රටාවක් තේරෙයි. කිසියම් දෙයක් මතක් වෙයි. එකිනෙකට එකිනෙකට ගලපලා මේව මතක් කරගන්නේ කොහොමද කියන එක. කොහොම වුණත් මේ සටහනට මම පුංචි දෙයක් නිර්මාණය කරගත්තා. ප්‍රයිම් මිනිස්ටර්ස් PM කියන එකෙන් මම අදහස් කරලා තියෙන එක. තුන් වතාවක් පත්වෙච්ච අග්‍රාමාත්‍යවරු අපේ ශ්‍රේණිය දෙන්නෙක් ඉන්න. එක තමයි ඩඩ්ලි සේනානායක මහත්මයා, ලී සේනානායක මහත්මයාගේ පුත්‍රයා. ඒ වගේම තමයි සිරිමෝ බණ්ඩාරනායක මැතිණිය. ඩඩ්ලි සේනානායක මහත්මයා ගත්තොත් අපි දන්නවා, මම ඉතාමත් කෙටියෙන් මේ මතක් කරන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍ය ධුරයේ ඩී සේනානායක මහත්මයා මිය ගියාට පස්සේ හදිසියේ පත් වුණා 1952 වගේ. ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ 1900 ඒ පත්වීමත් එක්ක හර්තාලය හිස තමයි ඉල්ලා අස් වෙන පළවෙනි අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන්නේ ලංකා ඉතිහාසයේ.
එවගේම තමයි ඊට පස්සේ මම 1953 ගිහින් 1960 තමයි එන්නේ 1960 නමුත් 60 කියලා කියන්නේ මැතිවරණ දෙකක් තිබිච්ච වර්ෂයක් ඒ 60 පොඩි කාලයකට ඉන්නවා අන්තිම වශයෙන් 65 70 කියන දිගු කාලයකට ඉන්නවා අපි මේක මීට කලිනුත් සාකච්ඡා කරා ඒ ඩඩ්ලි සිරිසේන මහත්මයා ගැන සිනමා බණ්ඩාරනායක මැතිණිය කියලා කියන්නේ ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වෙච්ච 1960 පළමු පත්වීම ඊට පස්සේ 1970 77 කාලය ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුංගම ඇතින් එහෙම නැත්නම් තමන්ගේ දියණිය ජනාධිපති ධුරයට පත් වුණ කාල සීමාවෙදිත් එතුමිය තමයි අග්‍රාමාත්‍ය ධුරයේ ඉසුලුවේ කියන එක අපි දුර කාලේ යම් කිසි කොටසක එතුමිය අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙලා සිටියා කියන එක අපි මතක තියාගන්න ඕනේ යනුව බලවන සිරිමා බණ්ඩාරනායක මැතිණිය තුන් වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙලා තියෙනවා දෙවතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙච්ච අග්‍රාමාත්‍යලා තමයි රත්නසිරි වික්‍රමනායක මහත්මයා ඒ තමයි 2007 2005 එකට යන ශ්‍රේණිය නමුත් අපි දන්නවා පාර්ලිමේන්තු ආරම්භ කිරීම මත නව සභාවාර ආරම්භ කිරීම මත මේ කාලවකවානු දුර කාල තීරණය වෙනවා යනුව තමයි 2000 වර්ෂයේ ඒ වගේම 2005 2000 වර්ෂයේ ඒ වගේම 2005 වර්ෂයේ මෙතන අපි නම් කරලා තියෙනවා සිරිමා බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනකොට රත්නසිරි වික්‍රමනායක මහත්මයා තමයි එතනටපත් වෙන්නේ ඊට පස්සේ ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයටපත් වෙනකොට රත්නසිරි වික්‍රම මහත්මයා තමයි වික්‍රමනායක මහත්මයා තමයි අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්නේ. හරි. ඊට පස්සේ ඊවතාවක් අපි ඒක කතා කරා මහින්ද රාජපක්ෂ මහත්මයා මම වීඩියෝ දීග කරන්න ඊට වඩා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඊවතාවත් අපි සාකච්ඡා කරා විශේෂයෙන් මෙන්න මෙතන වැදගත් මේ 2018 අර ආණ්ඩු කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරලියක් කියලා වචන එච්චර භාවිතා වෙන්නේ නැති වුණත් කෙටි කාලීන ආණ්ඩු හෝමාරුවක් සිද්ධ වුණා යහපාලන ආණ්ඩු කාල සමයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාට දින 42 හෝ 46 ආණ්ඩු විදිහට මට මේක මතක නම් කරන්න එහෙම ඉතින් ඒ කාල පරිච්ඡේදය නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා සිව්වතාවක් බවටත් රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙතන කැඩලා තවතාවක් පත් වෙච්ච නිසා අකණ්ඩව මේක යන්නේ නැති නිසා තමයි මේ 6 වතාවක් බවට පත් වුනේ මම හිතන ඒතරතුරු ටික ප්‍රමාණවත් ඔබට සහ ආරාධනා කරනවා මයිජීකේ බුක් වල අපගේ අග්‍රාමාත්‍ය ශ්‍රේණිය පිළිබඳව ශ්‍රී ලංකාවේ දක්වලා තියෙන වීඩියෝවත් බලන්න කියලා ඉතින් ඒත් එක්ක මම එහෙනම් ඉක්මනටම යනවා ඊළඟ ප්‍රශ්නේ ඒක ලෝ ප්‍රශ්නයක් අපි ලෝ ප්‍රශ්න ටික ඉක්මනටම සාකච්ඡාවට ගන්නවා වෙනම ඊට පස්සේ මේක මම එදා නම් කරා මේ කාලීන ප්‍රශ්න කියන එක ඒ කියන්නේ අදාළ වර්ෂයේ මත පමණක් තිරෙන ප්‍රශ්න වර්ෂ 2015 අගෝස්තු මාසයේ පවත්වන ලද රේජි විජේවර්ධන අනුස්මරණ නිමැවුම් සම්මාන උලෙදී හොඳම නිමැවුකරු සඳහන් සම්මාන හිමි කර ලද්දේ කවුරුන්ද විශේෂද මිස්ටර් අරුණ සංජීව සමර වික්‍රම කියලා මහත්මයෙක් තමයි ඒක ලබා ගත්තේ ඒ කොහොම වුණත් රේජි විජේවර්ධන කියලා කියන්නේ කවුද කියන එක චුට්ටක් දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණා රේජි විජේවර්ධන කියලා කියන්නේ 1955 අත්ට්‍රැක්ටරේ නිර්මාතෘවරයා රෝද් දෙකේ අත්ට්‍රැක්ටරේ නිර්මාණය කරා ඊට පස්සේ ඒක පේටන්ට් බලපත්‍රය ගිය යුකේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට ඒ නිසා තමයි අපි ඒක ලෑන්ඩ් මාස්ටරේ කියලා ඉතාමත් අපේ කමක් තියෙන වාහනයක් විදිහට හඳුනාගන්න රේවි ජයවර්ධන කියලා නාමයෙන් හැදුනට ඔහුගේ සම්පූර්ණ නම බවට පත් වෙන. ඒ කියන්නේ ඔහුගේ නම බවට පත් වෙන පිලිප් රේවත විජේවර්ධන කියන නම. රේවි ජයවර්ධන අනුස්මරණ නිමැවුම සම්මාන උලුවේ 2015 දී අරණ සංජීව මහත්මයා ගත්ත කියලා අපි කතා කරා. සහ 2012 ටියා විශේෂ වසරක් SW කරුණාතිලක කියලා මහත්තයෙක් හම්බුණා. ඊට පස්සේ මේ ගැන විශේෂයෙන් තර විභාගවල ප්‍රශ්න කළ නැති නිසා ඊට පහු වෙන වර්ෂවල මේව මම එකතු කරන්න කිව්වේ නැහැ. මොකද ඔයගොල්ලෝගේත් ඉල්ලීමක් ආවා. පුළුවන් තරම් ජීකේ සටහන කෙටි කරන්න එක්සෑම් එක කිට්ටු නිසා පාඩම් කරන්න තියෙන කරුණු කාරණා ගොඩක් කරගෙන පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේක ඉවර කරන්න පාඩම් කළා. ඊට පස්සේ මම පොඩ්ඩක් යොමු වෙනා මෙන්න මේකට වර්තමාන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ කුමන අමාත්‍යංශයටද කියලා මෙතනින් ප්‍රශ්න කිරීමක් කරනවා. එතන දරුවනේ මම ඉස්සෙල්ලම වීඩියෝ එක අවසන් කරනවා මෙන්න මෙහෙම. ඒකට මම පාත් එක්ක කියන්නම් මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ දවස්වල ටච් එකේ ඉන්න ඕන වෙබ්සයිට් තියෙනවා පාර්ලිමේන්තු වෙබ්සයිට් එක ජනාධිපති ලේකම් කාර්යාල වෙබ්සයිට් එක ඒ වගේම තමයි මේ අනිවාර්යෙන් මේ දවස්වල ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න ඔයගොල්ලෝ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව යන ගමන් පොඩ්ඩක් එහෙම යන ගමන් ෆෝන් එක බලන ගමන් එකක් පිටුවක් දෙකක් බලන්න දවසට පිටුවක් දෙකක් බැලුවත් ප්‍රමාණවත් මේ කාලය තුළ නිකන් කියවල ඉවර කරන්න හරි පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ අන්තිම වතාවට අමාත්‍යංශ හා විෂයපතෙන් ගැසට් කරේ නව ජනාධිපතිවරයා යටතේ 4 මාසෙ 22 වෙනි දින ඒ අමාත්‍යංශ හා විෂය කාර්යම් පිළිබඳ පොඩ්ඩක් බලන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වාට ජනාධිපති ලේකම් කාර්යාල වෙබ්සයිට් එකේ බාගත කිරීම කියන අයිකන් එක යටතේ තියෙනවා. විෂයපතයන් ඒ චක්‍රලේඛේ කොහොමද ගැසට් එක කොහොමද අපි විශිෂ්ට ගැසට් පත්‍රය කොහොමද යොමු වෙලා තියෙන්නේ කියන එක ඒ පාත් එක පෙන්වුවා සහ මේකට පිළිතුර මම ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරන්නම්.